වී මාෆියාව කියන්නේ අද ඊයේ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. බලයට ආපු සෑම රජයක්ම සහල් මාෆියාව දනගස්සන්න හැදුවත් අන්තිමේදී මහා පරිමාණ සහල් මෝල් ඉදිරියේ දන ගහන්න සිද්ධ වුණා. පසුගිය කාලේ සහල් සහ වී මාෆියාව කඩන්න මහා පරිමාණ මෝල් වැටලුවා. අන්තිමේදී සිද්ධ වුණේ මොකද්ද කියලා රටේ ජනතාව දන්නවා. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සහල් මාෆියාව දනගස්සන්න ගිහිල්ලා අන්තිමේදී හිඟයකුත් නිර්මාණය වුණා. පස්සේ මහා පරිමාණ මෝල් හිමියන් කියන ගාන්ට හාල් ගන්න රටේ දුප්පත් මිනිස්සුයගේ ඉඳලා ලොකු කතා කියපු මැති ඇමතිවරුන්ටත් සිද්ධ වුණා. අද මේ සහල් මාෆියාව ගැන කෘෂිකර්ම අමාත්‍යවරයා යලිත් කතා කළා. අමාත්‍යවරයා නම් කියන්නේ මේ පාර සහල් මාෆියාව පරාජය කරන්න තමන් සන්නද්ධ වෙලයි ඉන්නේ කියලා. දැන් අද වෙනකොට අපි මෙට්‍රික් ටොන් 70,000කට අසන්න ප්‍රමාණයක් අපි වී මිලදී අරගෙන තියෙනවා. මගේ බලාපොරොත්තුව තමයි වී මෙට්‍රික් ටොන් 1,02,000ක් මේ කන්නේදී මිලදී ගන්න. සමහර රාජ්‍ය බැංකු කැබිනට් මණ්ඩලය අනුමත කරලා වී අලෙව මණ්ඩලයට මුදල් දෙන්නේ නැහැ. හැබැයි වී මෝල් හිමියන්ට බිලියන ගණන් සල්ලි දීලා තියෙනවා. මොන අභියෝගාවත් අපි මේ කන්නේ මෙට්‍රික් ටොන් 1,02,000ක් අපි ළඟ තියාගන්නවා. අපිට පැහැදිලිව වී මිල පාලනය කරගන්න පුළුවන්. මේ කන්නේදී වී මෝල් හිමියන්ට ඕනේ දේ කරන්න බැ. අපි ළඟ සංචිත තියෙනවා. අපි රටේ මිල පාලනය ගන්නවා පාරිභෝගිකයන්ට අසාධාරණයක් වෙන්නත් ගොවියන්ට අසාධාරණයක් නෙවෙයි. දැන් පහුගිය අවුරුදු පහේ ගත්තම රජයත් පාලනය කරේ විමෝල් හිමියන්. බැංකු පාලනය කරෙත් විමෝල් හිමියන්. කෘෂිකර්ම අමාත්‍යාංශය පාලනය කරෙත් විමෝල් හිමියන්. අපි ඒක අනිත් පැත්ත හරවලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.